ආයිබෝවේවා, සුබ දවසක්. ඉතින් දවස් ගානකට පස්සේ මේ වීඩියෝ එකක් කරන්න හිතුණා. මේ අද ඔක්කොම කොළ පාටයි ගණන් ගන්න එපා, මේ පක්ෂේ පාට නෙවෙයි. හරිද? මේ ඉතින් මේ දවස්වල එක දිගට මට චෝදනා එල්ල වෙනවා මේ වට්සප් එක හරහා. එතකොට කමෙන්ට් එහෙම ඉතින් අපේත් වැරද්දක් තියෙනවා, ඒක මම පිළිගන්නවා. මොකද අපි සාමාන්‍යයෙන් වීඩියෝ දාලා දෙයක් හොඳයි කිව්වට පස්සේ මිනිස්සු ඒ වගේ දේවල් විශ්වාස කරලා බාණ්ඩ එව්වා. ඉතින් සමහරක් කාගෝ වලින් මේ වෙනකොට සමහරක් බඩු පෙට්ටි දවස් 70 දවස් 90 පරක් වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු නොයකු චෝදනා කරනවා, වචන කියනවා, බයිනවා. ඉතින් ඉවසගෙන ඉන්න වෙලා තියෙන්නේ. මොකද විශේෂයෙන්ම කියන්න ඕනේ, මම කාගෝ ආයතන වලට ගියාට පස්සේ මේ ඇත්තටම අම්මේ තාත්තේ මේ රටේ ඉන්න කවුරුත් මේ ගැන දැන් කාගෝ ආයතන කට්ටිය එන්නේ වරෙද්ද උස්සගෙන මේ ඇත්තටම ඔයගොල්ලෝ ඔය කුවෙට් එකෙන් ඔය ලබා දෙන්නමයි කියන සේවය මෙහි ඇති මගුලක් නැහැ. හරිද? ඒක කියන්න බෑ කෙලින්ම. මොකද මෙහේ දැන් ඕගොල්ලෝ දෙයනේ කියලා ඔහේ ඉන්න කට්ටියට ගිහිල්ලා බඩු ටික ලස්සනට පැක් කරලා එව්වට මෙහේ ආවට පස්සේ ඇත්තම කියනවා නම් එක ආයතනයකින් බඩු දැම්මට පස්සේ ඊළඟ පාර නම් ඒ ආයතනයෙන් බඩු දාන්නේ නැහැ කියන කතාව තමයි ඔක්කොම කියන්නේ. හරිද? මම සාමාන්‍යයෙන් පුද්ගලිකව ආයතන වලට මඩ ගහන්නේ නැහැ. මට එහෙම වැඩකුත් නැහැ. මොකද ඔය ඔක්කොම අපි ලංකාවේ දන්න අඳුරන අපේම සහෝදරයෝ තමයි වේවේ කරන්නේ. ඒ වුණාට චූටි හරි වගකීමක් තියෙනවා. කවුරු හරි බඩු පෙට්ටියක් දැම්මට පස්සේ දැම්මට එදා මං කාගුකට ගියාට පස්සේ මට අක කෙනෙක් හම්බුණා. ගුවෙට් එකේ ජෙලි විජාර වැඩ කරලා තියෙන්නේ. බාණ්ඩ කෑලි 3ක් දාලා තියෙනවා. ඉතින් කෑලි 2ක් ඇහිල්ලා අනිත් දෙක තාම ගුවෙට් එකේලු. දැන් ඒ අක්කට යන්න දින ලං වෙලා. හරිද? දැන් අර මිනිස්සයා ලොරියක් අරගෙන ඇහිල්ලා දැන් අර බඩු කෑලි දෙක අරගෙන ගියා. දැන් අරක ගෙනියන්න එන්න විදියක් නැහැ. එන්න විදියක් නැතේ. දැන් මේ කෙනාට යන්න ඇහිල්ලා. ඉතින් මේ කෙනා ගියාට පස්සේ දැන් අර බාණ්ඩ කොටස තව කෙනෙකුට පවරන්න වෙලා තියෙන්නේ. හරිද? ඉතින් මම කියන්නේ දෙයනේ කියලා ඕගොල්ලොන්ට ප්‍රශ්න ඇති. ඕගොල්ලොන්ට වැඩිය මේ ලංකාවට බාණ්ඩ එවපු මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. දන්නවද? මොකද විශේෂයෙන්ම ඔය ලයින් 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 කියලා දාගෙන තියෙන කාගෝ ටිකට මම කියනවා මේ ඕගොල්ලොන්ගේ බඩු ගොඩක්ම පරක්කුයි. හරිද? ඒ ගැන වහාම හොයලා මේ උත්තර දෙන්න මිනිස්සුන්ට. මොකද නැත්නම් අපේ අම්මා අප්පා නැති වෙනකොට බැනුම් අහන්නලා තියෙන්නේ. ඉතින් මේ මට කියන්න ඕන කම තුනේ ඔය ටික. කවුරු හරි මගේ වීඩියෝ එකක් බලලා යම්කිසි ආයතනයකට බාණ්ඩ බාර දුන්නා නම් ඇත්තටම මේ කාල සීමාව මේ රටට එන්න බඩු ගොඩක් පරක් වෙලා තියෙනවා. මොකද සමහරක් විට අපි වීඩියෝ එකක් දාලා 100ක් දෙනා බඩු දැම්මොතින් 75ක 80ක බඩු වෙලාවට හම්බෙලා ඇති. 20කක විතර බඩු පරක් වෙලා ඇති. හරිද? ඉතින් ඒ 20 දෙනා ඇති අපිට පාරෙල්ල කරන්න. හරිද? ඒ හින්දා මම කියන්නේ වීඩියෝ එක දැකලා වීඩියෝ එක අපේ විශ්වාසවන්තකමට බඩු දාලා ඉතින් එහෙම දේවල් වෙලා තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මගේ ෆෝන් නම්කිය ඔයගොල්ලෝට දාලා ඇති. ඔයගොල්ලෝගේ බිල් එවන්න, ඔයගොල්ලෝගේ දාපු දින එවන්න. මොකද මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඒ කාගෝ ආයතන වලට බලපෑම කරනවා. මොකද මේ අපි ඔක්කොම දුක් මාන්සිලා තමයි බඩු ටික ලංකාවට එවලා තින්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ මට කෙනෙක් මට මේ අසභ්‍ය වචන කියලා බැලලා තින්න. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕවා ගණන් ගන්න. මං ගණන් ඇවද කොණ ගණන් ඇරියා. ඉතින් කුණු වර්ප කියන දේවල් නහලු දේවල් නෙමෙයිනේ.
එහෙම කවුරු හරි ඉතින් ඔය කියන දේවල් වලට සැලෙන්න ඕනෙත් නැහැ. මොකද මිනිස්සු බයින්නේ කේන්තියට සාධාරණයි. මොකද සමහරක් ආයතන වලට ගියාට පස්සේ ඒ වගේ භාණ්ඩ දාලා තියෙන විදිහ දැක්කාට පස්සේ මේ ඇත්තටම කලකිරෙනවා. තව දෙයක් කියන්න ඕනේ. ඒ වගේම තමයි මේ ඔය රටේ ඉඳලා භාණ්ඩ පැක් කරලා එවන ඕගොල්ලොත්. ඕගොල්ලොත් තමන්ගේ භාණ්ඩේ තමන් හරියට පැක් කරලා එවන්න. දන්නවද? මම කාගෝ ඈතනට ගිය වෙලාවේ කොහරි මට ඇත්තටම බලන් ඉන්න බැරි වුණා. මට ඈතන පෙට්ටියක් පොඩ්ඩක් විවෘත වෙලා තිබුණා. මට බලාගන්න බැරුව මම ගිහිල්ලේ පෙට්ටිය උස්සන්න ට්‍රයි කරා. උස්සන්න බැරුණා. කාඩ්බෝඩ් පෙට්ටිය 3 දෙනෙකුට උස්සන්න බැරි වුණා. දන්නවද? හිතන්නකෝ මේවට මොනවද දාලා ඇද්ද කියලා. ඈ එහෙම කොහොම හරි අර පෙට්ටියට දාන්න ඕන ඔක්කොම ටික දාලා එව්වට පස්සේ මේ ඇයිල එක පැත්තක් ඉරුණාට පස්සේ බඩු ටික නැති වෙනව තමයි. එතකොට ඉතින් කාගෝ එකෙන් ඉරලා බඩු අරන් කියලා වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා භාණ්ඩ එවන කට්ටියකෙත් වගකීමක් තියෙනවා පොඩ්ඩක් හරි. මේ ඒ තමන් එවන භාණ්ඩ හරියට එවන්න. ඒ වගේම තමයි මේ කාගෝ ආයතන හිටියටත් පොඩ්ඩක් හොයලා බලනවා නම් හොඳයි. මොකද මේ ඇයි මෙච්චර මිනිස්සුන්ගේ බඩු පරක්කු වෙන්නේ? මාස 3 මයි ළඟ තියෙන වොයිස් රෙකෝඩ් මට දාන්න පුළුවන්. එහෙම දැම්මුතින් ඉතින් දන්නවනේ වෙන්නේ මොනවද කියලා. ඉතින් ඔය ආයතන දිහා පැත්ත බලන්නේ නැහැ මිනිස්සු. ඉතින් ඒ තත්ත්වෙට අපිවපත් කරන්නත් එපා. ඕගොල්ලෝ ඒ තත්ත්වෙට පත් වෙන්නත් එපා. අඩුම ගානේ මිනිස්සේ කෝල් කරාම ෆෝන් එක හරි උස්සලා බිල් අංකය අරගෙන චෙක් කරලා මේ බඩු වලට මොකද වෙලා තියෙන්නේ? දැන් බඩු ටික කොහෙද තියෙන්නේ? කවදද ලැබෙන්නේ? මොකද මේ ගොඩක් කට්ටිය ආපහු යන්න බලාගෙන ආපු කට්ටිය. දන්නවද? ඒ මිනිසුන්ට ආපහු යන්න විදියක් නැහැ. ඒ හින්දා කරුණා කරලා මේ කාගෝ ආයතන දෙක තුනට මම පුද්ගලිකව කතා කරලා කියලා තියෙනවානේ. ඉතින් මේ දැම්මේ මිනිස්සුන්ට දැනුවත් දීම මිනිස. ඒ හින්දා විශේෂයෙන්ම ගුරුනෑගල ගුරුනෑගල පැත්තේ බඩු දාපු කට්ටිය වැඩිපුරම බලාපොරොත්තුෙන් ඉන්න තමන්ගේ භාණ්ඩ ටික එනකම් සමහරුන්ට යන්න දින ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මිනිස්සුන්ට යආ ගන්න විදියක් නැති වෙන්නේ තාම බඩු ටික ඇවිල්ලා නැහැ. ඉතින් මේ සමහර කට්ටිය බඩු ටික ඇවිල්ලා නැතුණත් කාගෝ ආයතන වලට ගිහිල්ලා තියෙනවා තමන්ගේ ගෙදර වාහනේ අරගෙන පිට වාහනේ අරගෙන. මොකද මේ තමන්ගේ බඩු පෙට්ටිය ඇහිලා නැහැ, කෝල් කරෙත් නැහැ. නමුත් මේ මිනිස්සු ගිහිල්ලා බලලා තිනවා මේ මෙහෙම දැන මේ කාගෝ එකක් තියෙනවද කියලා. ඉතින් එතෙන්ට ගියාල්ලා මට කෝල් අරගෙන මට මැරෙද් දාලා තිනවා. මල්ලි බඩු පෙට්ටිය ඇහිලා තිනවා, බඩු මෙහෙම ගොඩ ගහලා තිනවා. ඉතින් ඒ වගේ තැන්වල ඉන්න කට්ටිය කියනවලු මේ ඒ එන මිනිස්සුන්ට මේ අක්කේ ඔයගොල්ලෝ ආයි මේ වගේ තැන්වලින් බඩු දාන්න එපා කියලා. හරිද? ඉතින් ඔන්න ඔයගොල්ලෝගේ ආයතනවල සේවය කරන මිනිසුන්ගේ தත්ත්වය. මේක බැලුවාට මට ප්‍රශ්නයක් නැහැ. මේ කවුද කොහෙන්ද කියලා ඇහුවොත් එනත් එක්කම කියන්නම්. ඔයගොල්ලෝගේ ආයතනවල කට්ටිය කියනවලු අක්කේ බලන්න මේ ඔයගොල්ලෝගේ බඩු දාලා දින ඇටි මේ වගේ තැන්වලින් ආයි බඩු දාන්න එපා කියලා. ඒ හින්දා කරුණා කරලා මම මේ පළවෙනි වතාවට හොඳින් කියන්නේ මේ ඉන්සිද්දේ මිනිසුන්ගේ මේ බඩු ටික ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. බඩු ටික පොඩ්ඩක් ඉක්මනට ලැබෙන්න සලස්සනවනම් හොඳයි කියලා මං හිතනවා. එහෙනම් අමාරුවෙන් හරි මේ පණිවිඩය කිවි ඔයගොල්ලොන්ගේ දැනුවත් වීම පිණිස පරිස්සමින් පුස්තරණ හැමෝටම.